සුබම සුබ උදෑසනක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ඔබටත් මටත් ආරම්භ කරන්න දෙවෙනවාසේ දුන්නා වූ මේ මහත් කරුණාව නිසා අපි දෙවෙනවාසේ ප්‍රශංසා කරනවා. හොඳයි වෙනදා වගේම අද දවසේත් දෙවෙනවාසේගේ වචනය යම් කාරණාවක් අපි බලන්චනවා. අපි වචනය බැලීම තුළ දෙවෙනවාසේගේ කාරණා අපි එලිදරව් කිරීම තුළ අපේ ආත්මික මනුෂ්‍ය අපිට දවසින් දවස අපි ශක්තිමත් කරගෙන දෙවියන් වහන්සේ කියනවා ජීවිතේට අපේ ජීවිතය අතුල් කරගන්න පුළුවන්. ඒ නිසා මේ වචනය අපේ ආත්මයට කිතාමත් වැදගත් ඖෂධයක්. ආමෙන්. දැන් අපි දවසේ බලන්න හිතෝපදේශ පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදය ලේවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. තමාගේ වැඩෙහි දක්ෂ වූ මිනිස්සෙකු දකින්නෙහිද ඔහු පහත් අය ඉදිරියේහි නොව රජුන් ඉදිරියේහි සිටින්නේය. ආමෙන්. මේ ස්ථානයේ කියනවා තමාගේ වැඩෙහි දක්ෂ වූ මිනිස්සෙකු දකින්නෙහිද ඔහු පහත් අය ඉදිරියේහි නොව උසස් අය ඉදිරිය රජුන් ඉදිරියේහි ඔහු සිටින්නේ කදේ වචනිය තුල ලියවිල්ල තුල ඔබට මට සඳහන් කරනවා. උනන්දුව කියනව කාරණාව කුමක්ද? උනන්දුව කියනව කාරණාවේ වගකීම තුල මහ පුදුම දේ ඔබගේ මගේ ජීවිතේ අත්දැකිය හැකි කාරණා. තින්ච උනන්දුව තිබෙනව මිනිස්සේ ගේ අවධානය බොහෝ අයට දිනා ගන්න පුළුවන්. ඔහු කඩිසර මිනිසෙක් වීම, ඔහු දක්ෂ මිනිසෙක් වීම, ඔහු උද්‍යෝගින් වැඩ කිරීම බොහෝ අයගේ අවධානය දිනා ගන්න පුළුවන් කාරණාවක්. දෙවියන්වහන්සේ දරුවෙක් ලෙසට මේ පොළොවේ අපි ජීවත් වෙද්දී සුදාපිනෝ සප්ප සමග සිටස අපි නිතර අපි උනන්දුවෙන් සහ අපි අරමුණක් ඇතුව වැඩ කරන සෙනඟක්. අපි 1 සාමුවෙල් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේදී දාවිත් තුමා ගැන මෙලෙස දේවචනයේ තුල සඳහන් කරනවා. දාවිත් අලියම නැගිට බැටළු පාලකයෙකුට බැටළුවන් බාර දී යෙස්සේ තමාට අනකල ලෙස අරගෙන ගොස් ගැල් තිබුණු ස්ථානයට පැමිණුණේය. එවිට සේනාව යුද්ධ භූමියට යමින් ඔල්වර හඬ පැවැත්වූය. ස්ථානය තුළ යම් කාරණාවක් ඔබට මට කතා කරනවා. අපි දන්නවා ගොලියත් ගැන තිබුණා යුද්ධයක් ගැන මේ සාමුවෙල් පොත කියවද්දි ඔබට මට දකින්න ලැබෙනවා. මේ ස්ථානය තුළ දාවිඩ් යම් කාරණාවක් කියනවා. යෙස්සේ ඔහුගේ තාත්තා. ඊට පස්සේ දාවිත් අලුයම නැකිලා උදේම නැකිලා දාවිත් අපි දන්නවා ඌ බැටළු පාලකේ. ඌ බැටළු ඌ තමාගේ කෙනෙක්ට බාර දීලා. මේ ස්ථානයේ කයි කියන්නේ බැටළු පාලක ඌ බැටළුවන්ට බාර දීලා. යෙස්සේ තමට අනකල ලෙස අරගෙන ගොස් යම් යනවා මේ ස්ථානය තුළ. යෙස්සේ තාත්තා කියනවා ඔහුගේ සහෝදරයෝ බලන්ට සහ ස්ථානට යන්න කියලා ඌට යම් දෙයක් දෙනවා. ඉතින් මේ ස්ථානය තුළ ඒ කාරණාව අපිට මතක් කරගන්න. හැබැයි අපි දන්නවා දාවිත් කියන්නේ බැටළු පාල ගත්ත කෙනෙක්. එතකොට ඔහුගේ සහෝදරයෝ සහ ඌ අතර ලොකු වෙනසක් තිබුණා. ඔහුගේ සහෝදරයෝ යුද්ධයට ඌ සූදානම් වෙච්ච ඌ දක්ෂ යුදකාමීන් සහ යුද සූරයා. නමුත් දාවිත් කියන්නේ බැටළු බලාගත් බැටළු පාලකෝ. නමුත් දාවිත් දුන්න වගකීම තුල දාවිත් විශ්වාසවන්ත ලෙස ඌගේ කාරණාව කරා. ඔහු ඌට දුන්නා වූ කාරණාව තුල ඔහු සාර්ථකව ඔහු සිටියා. ඔහු ඌගේ බැටළුවන් ඔහු බලාගද්දී ඔහු ඒකට විශ්වාසවන්තව සිටියා. නමුත් ඌට යම් වැඩක් දෙනවා තාත්. ඌ වැඩේට ඔහු උද්‍යෝගයෙන් ඒ කියපු කාරණාව ඔහු ඌගේ බැටළුවන් කතාව කෙනෙකුට බාර දීලා ඌ යනවා තාත්තා කියපු පණිවිඩය රැගෙන. මේකයි ඌගේ තියෙන උද්‍යෝගය. ඌට යම් කාරණාවක් දෝ ඌ හිටියා උනන්දු ඌ හිටියා කියනව කාරණාවට එකගව ඒක කරන්න පුළුවන් ශක්තිමත් මිනිසෙක් ලෙස හිටියා. ඉතින් මේ කාරණා තුල ඔබට මට කතා කරන්නේ මේ දාවිඩ්ගේ තිබුණු චරිතය නිසා දාවිඩ් උසස් මිනිසෙක් ලෙසට දෙවචනයේ කියනවා දෙවියන් වාසේ පත් කළා කියලා. හේතුව ඔහුට යම් වැඩක් දුන්න මොහු ඒක උනන්දුවෙන් සහ ඒක ඔහුගේම දෙයක් කරගෙන ඔහු කරා. ඉතින් කිතුනුවන් ලෙස මේ පොළොවේ ඔබ මා ජීවත් වෙද්දී බොහෝ වෙලාවට ඔබගේ මගේ ජීවිතේ වැරදුනේ කම්මැලිකම අලසකම අරමුණක් නැතුව ගමන් කිරීම. ඔහේ දේවල් වෙයි කියලා දෙවියන් වහන්සේට බාර දීලා ඔබ නිහඬව සිටීම
ඔබගේ ජීවිතයේ අසාර්ථකත්වයට ඒක මූණක් වෙනවා. ඒක බලපානව ඍජුවම. ඒ නිසා මේ උදෑසන ආත්මිනස ඔබට මට කතා කරන්නේ ඔබගේ උනන්දුව ඉතාමත් වැදගත්. එවේ රාජ්‍ය තුල ගමන් කරන සහ ඔබගේ ජීවිතය තුල ගමන් කිරීමට ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම හිතෝපදේශ 10 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය මෙලෙස සඳහන් කරනවා. අලස අතකින් ක්‍රියා කරන දිනදු වන්නේ එහෙත් උත්සාහය ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේ. ආමෙන්. මේ ස්ථානයේ තුල පැහැදිලි ලෙස මේ වචනේ අපිට කතා කරනවා. අලස අතකින් ක්‍රියා කරන දිනදු වන්නේ එහෙත් උත්සාහ ඇත්තා හස්තය ධනය උපදිනවා. ඒ කියන්නේ කම්මැලි කම දෙවියන් වාසයේ කැමති දෙයක් නෙවෙයි. දේවචන තුල කතා කරන ඉඳ ඔබගේ උත්සාහය ඔබගේ උනන්දුව වැදගත්. දේව රාජ්‍ය තුල ගමන් කිරීම සහ ඔබගේ ජීවිතයේ ආශිර්වාදයට ගෙන යාමට දෙනිස ඔබ දේවචනට එකඟ කෙනෙක්ව ඔබගේ ජීවිතය ගෙන යන්න. ඒ වගේම හිතෝපදේශ පොතේම 12 වෙනි පදේ 24 වෙනි පදේ කියනවා කඩිසර අයගේ අත ආණ්ඩු කරන්නේ එහෙ අලසියෝ දාස වැඩට යතත්වන්නේ. ආමෙන්. නැවතත් ආත්මයන් වහන්සේ අපිට මේ උදෑසන කතා කරනවා. කඩිසර අයගේ අත ආණ්ඩු කරන්නේ, ඒ කියන්නේ උද්‍යෝගය, උනන්දු අරමුණක් ඇති අයගේ අත ආශිර්වාද කරනවා සහ ඔවුන් පාලනය කරනවා මේ පොළොව මේ භූමිය. ඒ වගේම අලසියෝ දුප්පත් අය හැමදාම යම් කෙනෙකුගේ දාසේ, යම් කෙනෙකුගේ වැඩකාරයෙක් වසින්න. ඒ නිසා ඔබ හිතන විදිය වැදගත්. දේව රාජ්‍ය තුල ගමන් හේතුව ඔබ නැවත උපාදින උණු දෙවියන් වහන්සේගේ දරුවේ, ඔබ දේව රාජ්‍යයට පංකාරීත්වය ලැබපු දරුවෙක්. ඒ නිසා ඔබ ශක්තිමත් දේව වචන තුල සිටගෙන නිර්භීත ඔබට දුන්න වැඩ ඔබ ස්ථීර අවංකව ඔබ කරන කෙනෙක් බවට පත් විය යුතුයි. අපි දන්නවා බොහෝ අයගේ රාජකාරිවල තිබෙන්නේ ඔවුන්ට දෙන වැටුපටවත් ඔවුන් වැඩ කරන්න, ඔවුන් දෙගින් හවස් වෙනකන් දවසකෙවල ඔවුන්ට දුන වගකීම්වත් ඔවුන් හරියට කරන්නේ නැති සෙනගක් මේ පොළොවේ සිට. හැබැයි ඔබ එහෙම කෙනෙක් විය යුතු නැත. හේතුව ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබට යම් වැඩක් දුනුත් ඔබ ඒක ඔබගේ කරගෙන ඔබ ඒ දෙන වැටුපට එහා ඔබ කරන්න. ඔබ ඒක ඔබගේ ජීවිතේ කරගන්න. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ ආශිර්වාද කරන. නමුත් අපි දකිනවා බොහෝ ආයතනවලින් නැහැ. ලෝකයේ දෙවියන් වහන්සේ නොදන්න අයගේ ස්වභාවය අපි දන්නවා. ඔවුන්ට ඒ රැකියා තිබෙන වටිනාකමක් අත ඔවුන්ට දැනෙන. ඒක ඔවුන් හැල්ලු කළා තිබෙනවා. තව මනුෂ්‍යයෙක්ට ආශිර්වාදයක් වෙන්න තමයි රැකියාව උන්ට හැමුණේ. හැබැයි ඔවුන් ඒක හැල්ලු කළා. ඔවුන් හිතනවා ඒක ඔවුන්ගේ වගකීමක් නෙවෙයි කියලා. ඒ ගන්න වැටුපටවත් වැඩ නොකරන බොහෝ අය සිටිනවා. නමුත් දෙවියන්ගේ මේ උදෑසන ඔබගේ මගේ ආත්මයට කතා කරන්නේ ඔබට දුන්න වැඩේ ඔබ හරියට කරන්න. දෙවියන් වහන්සේ ඔබ උසස් කරන්නවා. දෙවියන් වහන්සේ ඔබ ස්ථාන තුල තබන්නවා. උන්වහන්සේ ආමෙන්. හාලෙලූයා. එවග අපි ලූක් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේදී කියනවා ස්වල්පයක් ගැන විශ්වාසව සිටින බොහෝ දේ ගැන විශ්වාසව සිටී. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින බොහෝ දේ ගැන අධර්මිෂ්ඨව සිටී. ආමෙන්. ඔබට ස්වල්පයක් තද දවස තිබෙන ඔබ විශ්වාසවන්තව සිටින්න දෙවියන් වහන්සේගේ විශාල කරන්ට. ආමෙන්. හාලෙලූයා. එනිසා ඔබට අද දවස තිබෙන දෙයට ඔබ සන්තෝෂ වෙන්න, ඔබ ප්‍රීති වෙන්න. ඔබට අද කුඩා රැකියාවක් තිබෙනවා වෙන්න පුළුවන්. ඔබට කුඩා හෝ දෙයක් තිබෙනවා වෙන්න පුළුවන්. ඔබ ප්‍රීති වෙන්න. ඔබට ඉන්න කුඩා හෝ ස්ථානයක් තිබෙනවද? ඔබ නිවස, ඔබට මොනවා හරි දෙයක් අද දවස තිබෙනවා. ඔබ විශ්වාසවන්තව සිටින්න. හේතුව ඔබගේ දෙවියන් වහන්සේ ඒක විශාල කරන්ට. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ බවංකව සිටින කෙනෙක් වෙන්න. ඔබගේ හදවතින් කරන දේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව දේ කරන්නට, උන්වහන්සේ ඔබ උසස් කරන්නට, උන්වහන්සේ ඔබ ආශිර්වාද කරන්නට. ඔබ ලෝකයේ මිනිස්සු සතුටු කෙනෙක් කරන කෙනෙක් ලෙස නෙවෙයි, ඔබ දෙවියන් වහන්සේ සතුටු කරන කෙනෙක් ලෙසට, ඔබ විශ්වාසවන්තව, ඔබ ප්‍රීතියින් ඉන්න කෙනෙක් ලෙස ඔබගේ ජීවිතය ගෙනියන්න. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය මහත් දේ කරන්නට වාසේ බලවත් වෙනවා. ආමෙන්. එම විශ්වාසවල උදෑසන කාලයේ දෙවියන් වහන්සේ ඔබගේ ආත්මයට යමක් කතා කරමින් සිටිනවා කියලා අපි ආශනා කරමු. අද දවසේ ස්වාමීනි, ඔබගේ වචනේ නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමී. ඔබ වහන්සේ අපට දුන්න වාක්‍යකින් අපි හරි ආකාරව කරන්ට ඔබගේ මක පෙන්වීම මත නිදහස් කරන ස්වාමී. අපි මෙතෙක් කරපු හැම දෙයක්ම ස්වාමීනි ඒක අපි විශ්වාසවන්තව නොකරාද, අපි රැකියාවන් කරාද, අපි යම් දේවල් කරාදී ඔබ යම් අපට පැවරුව වාක්‍යකින් අපි කරාදී ස්වාමී. අපේ වාතහැරියද, අපි ඒවට වටිනාකමක් දුන්නේ නැද්ද ස්වාමී? අද දවසේ ඉඳලා ඒව අපිට නිවැරදි කරගන්න,
ඒව හරියට කරගන්න ශුද්ධාත් වෙනස ඔබ වහන්සේ අපට උපකාර කරන් ස්වාමිනේ ස්වාමිනේ දාවිත් මේ උද්‍යෝගයේ ස්වාමිනේ උනන්දුයෙන් ඒ හැම දෙයක්ම කරන්න ඒ උනන්දුකම ආත්මය අපේ කෙනෙක් කෙනා මත තමන්ගේ අපි යාශනා කරන ස්වාමිනේ අදසේ කුඩා දෙයක් තිබෙනවාද ස්වාමිනේ ඒක අපි ඔබ ඉදිරියේ විශ්වාසවන්තව තමයි මම දන්නවා මගේ දෙවෙනස හාස් කමේ දෙවියන් වහන්සේ ඔබට ඒක විශාල කරන්න පුළුවන් ඒක වර්ධනය කරන්න පුළුවන් කියලා බබදා සියලු දේ අපි උපදෙණි තබනවා ස්වාමී ඔබ වහන්සේට ආශිර්වාද කරන්න කියලා මම යාශනා කරන වගේ මම දවසේ ඔබ විවිධ කාර්යවලට ඇඬු මේ උදෑසන සූදානම් වෙති ඔබ යනව හැම දෙයක්ම ස්වාමීන් ප්‍රාප්ත බාර දෙ ස්වාමීනි මොවුන් අද දවසේ නිවසින් පිටවලා යනවද ඔව් රාජකාරුවලට යනවද ඔව් ගොවිතැන් වලට යනවද ඔව් යම් වැඩක් නිසා යනවද ඔව් යම් ව්‍යාපාරවලට යනවද බයිතාති ඒ හැම දෙයක්ම ආශිර්වාද කරන්න ඔබගේ සමාධානයේ ආත්මය උන් එක්කිනෙක නමත තබන්න සුවේ අනුග්‍රහය තබන්න මුළු සැඟට ආශිර්වාද කරන අත්වල පළට ආශිර්වාද කරන්න ඔබගේ බහුබෝගට ආශිර්වාද කරන්නට යාශනා කරන තාතේ මේ හැම දරුවෙක්ම මම ඔබ ඉදිරියේ තබනවා බයන්නේ ඔබගේ අති කනුග්‍රහය ඒ හැම කෙනෙක් මතම දහස් කරන්නම යාශනා කරන්න